සිරදිනාටම තෙරුවන් සරණයි. දුක හිතෙන කතාවක් කියන්න තමයි මම මේ වෙලාවේදී සූදානම් වන්නේ. මේ ඉන්න මේ මුංචි පැටියාගේ තාත්තා. ඒ දරුවගේ නම ලක්ෂාන් ජයකොඩි. පහුගිය මාසේ 16 වෙනිදා. 16 වෙනිදා මේ තමයි ඒ ලක්ෂාන් ජයකොඩි පුතාගේ බිරිඳ මේ ඉන්නේ දරුවා මාස 7යි. මාස 7යි මේ දුවගේ තාත්තත් එක කොළඹ ගිහිල්ලා තියෙනවා 16 වෙනිදා. එදා සිට අද වෙනකන් ඒ ළමයා පිළිබඳව තොරතුරක් නැහැ. පොලිස් වල කැමිනිල දැම්මද? කොළඹ කොටුව පොලිසියට පැමිණිලි දාලා තියෙනවා. නමුත් ඒ පොලිසිය පවා ක්‍රියාත්මක වෙලා නැහැ. තවම අද 16 වෙනිදා ඉඳලා අද 8 දින ගණනාවක් මේ වෙනකොට එතකොට ගත වෙලා තියෙනවා. තවමත් ලංකාවේ කිසිම පොලිසියකට බැරි වෙලා තියෙනවා මේ දරුවා පිළිබඳව තොරතුරක් දෙන්න. මේ කිරිසප්පේ ඉන්නේ. ඉතින් එහෙම මනුස්ස ජීවිතයක් පිළිබඳව අපේ රටේ පොලිසිය කොහොමද? මේ ඉන්නේ මේ ළමයාගේ අම්මා. එතකොට අම්මා කෙනෙක් කොහොම දුකක් ඉවසන්නද? මම මේ රටේ පොලිස්පතිතුමාට කියනවා මේකද ඔබතුමියගේ පොලිසිය කරුණා කරලා දරුවෙක් නැති වෙලා සමහර වෙලාවට මේ නැති වුණේ දිලිප් වේදාරච්චිගේ දරුවා නෙවෙයි. මේ නැති වුණේ නාමල් රාජපක්ෂ නෙවෙයි. මේ නැති වුණේ මෛත්‍රීපාල සිරිසේනගේ දරුවෙක් නෙවෙයි. මේ රට උන් නැති වුණේ අපේ රටේ පාලකයෙක්ගේ දරුවෙක් නෙවෙයි. අපේ රටේ දේශපාලකයෙක්ගේ දරුවෙක් නැති වුණා නම් තප්පර 10ක් යන්න කලින් පැයක් යන්න කලින් ඒක පොලිසිය හොයාගෙන. හැබැයි අපි කනගාටු වෙනවා මේ රටේ පොලිස් ප්‍රතිතුමාට බැරි වෙලා තියෙනවා දින ගණනාවක් වෙන මේ ලක්ෂාන් ජයකොඩි කියන දරුවගේ තොරතුරක් හවම ඒ අම්මට ඒ බිරිඳට දෙන්න. මම මේක නරඹන ෆොටෝ එකක පින්තූරේ මේක තමයි ඒ ළමයාගේ පින්තූරය. පසගම ඉක්මනට ගියන්න. මේ මෙන්න මේක තමයි ඒ ළමයාගේ පින්තූරේ. හොඳට බලන්න මෙන්න මේ වගේ කෙනෙක් දැක්කොත් ඔබ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න. ඒ වගේම දුරකථන අංකයක් තියෙනවා. 0.7 0.7 10 10 962. නැවත වතාවක් 0.7 0.7 0.7 10 10 962. ලංකාවේ කවුරු හෝ මේ දරුවා පිළිබඳව කොහේ හෝ ඉන්නවා තැනක් දැක්කොත් ඔබගේ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න. නැත්නම් මේ කතා කරපු අංකයට කතා කරලා මේ ගෙදරට දැනුවත් කිරීමක් කරන්න මේ පුංචි කිරිසප්පෙක් ඉන්නවා. මේ තරුණ බිරිඳක් අපේ රටේ පොලිස්පතිතුමාට කියනවා කරුණාකරලා පොලිස්පතිතුමෝ ඔබතුමාලාගේ නීතිය මේ රටේ බලපුළුවන් කාර්යයන් සඳහා පමණද? මෙවැනි අහිංසකයන්ට මේ රටේ නීතිය වළංගු නැද්ද? රටේ පොලිසිය සියලුම පොලිස් වලට කියනවා කරුණා කරලා මේ දරුවා පිළිබඳව තොරතුරක් හැකියක්මනින් නන්දසේන උඹේ නීතිය මේකද? නන්දසේන රාජපක්ෂ උඹලගේ නීතිය මහයවුන් නිදහස් කරන්න විතරද? කුඩ්ඩෝ නිදහස් කරන්න විතරද? පාතාලකාරයන් නිදහස් කරන්න විතරද? අපරාධකාරයන් නිදහස් කරන්න විතරද? මේ අහිංසකයන්ගේ පැමිණිල්ලක්වත් බාර ගන්න පොලිසිය සූදානම් නැද්ද? දින ගණනාවක් 16 ඉඳලා 8 වෙනකොට 8 වෙනිදා වෙනකොට දවස් කීයක්ද තවම බැරි වෙලා තියෙනවා? කිසිම තොරතුරක් මැරිලාද ඉන්නවද මොකද වුනේ කියලා තොරතුරු හොයාගන්න කරුණා කරලා මේ පිළිබඳව තොරතුරු හොයලා බලන්න හැටියට අපි මතක් කිරීමක් කරමු. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.